සිංහල සිනමාවේ එදා මෙදා බිහි වූ විශිෂ්ටතම ප්‍රේම කතාව කුමක්දයි ඇසූ කල එයට දිය හැකි එක් පිළිතුරක් වන්නේ ගොළු හදවත. ආචාර්ය ඩෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කරපු ගොළු හදවත චිත්‍රපටය ඒ අවුදේ 1968 අවුරුද්දේ ස්ලෝන් ස්ටුඩියෝ සමාගම වස්තු භංගත්වයට පත්වෙන්නට නියමිතව තිබියදී තිරගත වුණේ එහි පාලකයන් තවත් ඔවුන්ගේ පාඩුව ඉහළද මතයි සිතමින්. හැබැයි මේ චිත්‍රපටය කෙතරම් අතිසාර්ථක වුණාද කිව්වොත් ආයතනයේ සියලු ණය පියවා ඉතාම ලාභ ලැබුවා පමණක් නොවෙයි නිධානය අක්කර පහ යන කෘති දෙකක් ලෙසජෙමි ස්පීරිස් සිනමා වේදියානන්ට පිරිනමන්නට තරම් ස්ලෝන් ස්ටෝඩියෝස් ආයතනයට හැකි වුණා ගොළු හදවත චිත්‍රපටය ලබපු අධිසාර්ථකත්වය නිසා. ප්‍රේමයේ අත්පොතක් බඳු කරුණාසේන ජයලත්ගේ ගොළු හදවත කෘතියට තවත් කොටසක් තිබෙනවා. සුගත්ගේ දම්මිගෙත් ආදර කතාවේ ඊළඟ පියවර බඹා කෙටු හැටි. බඹා කෙටු හැටි කෘතිය සිනමාවට ආවා 1981 මාර්තු මාසේ 21 වෙනිදා. ඉබාගාත් ප්‍රේමය අහිමිව ඉබාගාතේ ගිය සුගත්ව හම්බවෙන්නට එන දමයන්ති තමන්ගේ පාපොච්චාරණය සමග ඔහුගේ ඔවුන් දෙදෙනගේ ජීවිතය ඉතුර කොටස ගැන කතා කරන්නට පටන් ගන්න. ජීවිතය ගැන අලුත් බලාපොරොත්තුවක් ඇති කරගන්නට දමයන්තිගෙන් පසුව සුගට්ට හැකි වෙනවා. මේ බඹා කෙටු හැටි චිත්‍රපටයේ එන තේමාව. සුගත්ගේ සහෝදරයා තමයි සරත්, බිරිඳ චම්පා, ඒවගේම ඇගේ මව ඉන්නවා චම්පාගේ මැව සහ චම්පාගේ සොහොයුරිය මේනකත් මේ අතර කතාබහකින් තමයි බඹා කෙටු හැටි චිත්‍රපටය ආරම්භ වුණේ. සරත් තමන්ගේ මේ සහෝදරයාට නොරවටෙන්නේ කියලා තමයි මේනකාට කියන්නේ. තමන්ගේ පොඩි නෑනන්ඩියට භාර්යාවගේ නැගණියට කියනවා තමන්ගේ සහෝදරයට රැවටෙන්න එපා කියලා. මොකද ඔහු නිතරම බීමත්ව සිටින පුද්ගලයෙක්. ඔහු ගැන යම් ආදරයකින් නැත්තං ඔය ගැන හිතකින් ඉන්නවා මේ මේනකා. මේ නිසා මේනකාට අවවාද කරන්නට වැඩිමහල් සහෝදරයෙකු හැටියට සරත්ට සිද්ධ වෙනවා. ඒ වගේම ඊළඟට දම්මි මේ චිත්‍රපටයේදී සුගත් හමුවෙන්න හෝටලයට යනවා. සුගත් ඉන්නේ හෝටලයක නතර වෙලා. ගොළු හදවත චිත්‍රපටයේ අවසාන වුණේ මේ දර්ශනයේදී. ගොළු හදවත චිත්‍රපටයේ අවසාන වන්නේ දමයන්ති සුගත්ව හම්බෙන්න යන දවස් කරේ. එදා දමයන්ති කියනවා අපහු ගෙදර යනවා කියලා. කොයි හැටි වෙතත් සුගත්ගේ හිත දිනා ගන්නට මේනකා බලවත් උත්සාහයක් යෙදෙනවා. ඇය ඇගේ කෙටි කොණ්ඩය දික් කරගන්නට වලස් තෙල් පවා හොයා ගන්නට උත්සාහ කරනවා. ඊපස්සේ බොහොම චාම්ම ජීවත් වෙන්නට තමයි හදන්නේ. ඒත් සුගත් ඇය හැම විටම ප්‍රතික්ෂේප කරනවා. මම ආදරයෙන් වේදනාව විඳින මිනිහෙක්. ඒ ගින්නට තව කෙනෙක් ලං කරන්න මම කැමති නෑ කියලා සුගත් ප්‍රතිචාර දක්වනවා. මේ අතර වාරේ දම්මිගේ නිවහනට සුගත් යනවා. ඇගේ සැමියා වෙච්ච දොස්තර නිහාලුත් නැගණිය සුජාතත් මේ සුගත් එක්ක මිතුරු වෙනවා. ඒත් මදුබිත ගැනීමට නිහාල් කරන ආරාධනාව එතනදී සුගත් ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔහුගේ දමයන්ති ගැන තිබෙන ආදරය කොහෙටදවත් දමයන්තිට පොරොන්දු වෙනවා නැවත මත්පැන් ගන්නේ නැහැ කියලා. හැබැයි තමන්ගේ පැරණි පාසල් මිතුරුවක් වෙච්ච මියුරියල්ට සුගත් සම්බන්ධ කරන්න දම්මි උත්සාහ කරන එකට සුජාතා විරුද්ධ වෙනවා. සුජාතා කියන්නේ දම්මිගේ සැමියාගේ සහෝදරිය. දම්මි හොරෙන්ම අලුත් කමිසයක් අරගෙන සුගත්ගේ රථයට දමනවා. තමන්ගේ සැමියාට හොරෙන් ප්‍රේමය පළදරලා නැහැ, ප්‍රේමයක් තිබුණේ නැහැයි කියලා. එහෙමයි සුජාතා සුගත්ට සමීප වීමට දරන උත්සාහයටත් දම්මි විරුද්ධ වෙනවා. නිහාලුත් මියුරියල්ට අකමැති වුණත් සුජාතාගේ සුගත්ගේ ඇසුරට බාධාවක් කරන්නේ නැහැ. නිහාල් සමග දම්මි චිත්‍රපටයක් නරඹන ගියාම සුගත්ව හම්බ වෙනවා මියුරියල් එක්ක ඒ සිනමා හඩේ. දම්මි ඒකෙන් විස්සෝප වෙනවා. මේ ප්‍රතිඵලය සුගත් ඔහුට පුරුදු බීමත්කමට නැවත ඇබ්බැහි වෙන එක. සුගත් දම්මිත් නිහාලුත් එක්ක ඇගේ ගමට යනවා, පරණ ගමට. එහිදී තක්සලාව නැත්තම් තක්සලා විද්‍යාලය දකින ඔහු යළි අධික ලෙස බීමත්කමට යනවා. හංගලා තිබිච්ච අතීතය යළි ඇවිස්සෙනවා. ඔහුගේ කතාබහෙන් නිහාල් තුළ සැකයක් ජනිත වෙනවා තමන්ගේ භාර්යාව ගැන. රෝහලේ හෙදියක් දම්මි හා සුගත් පිළිබඳව කතා කරමු නිහාල් අසා සිටින දොස්තර නිහාල් අසාගෙන සිටිනවා. කෝපෙන් නිවසට එන ඔහු දකින්නේ ඇඳේ වැතර ඇඬූ කඳුලෙන් සිටින දම්මිව. ඇය පැමිණ සිටින්නේ මුහුදු වෙරළේදී සුගත් හමු වී නැවත හමු නොවන බවට තීරණය කිරීමෙන් පස්සේ. දම්මි නිහාල් සියල්ල අමතක කරනවා, අලුත් ජීවිතයකට පුරුදු වෙනවා. රූපය එතනින් යන්නේ කඳු කර මාවතකට. ඒ තුළ
සුගතුයි මයිනකයි ඉන්නවා කාර් එකක් ඇතුලේ. ජීවිතේ අන්තිම වතාවට මම අයියේ බිව්වා. එතනදී මේ තීරණය ගත්තේ සුගත් කියනවා. අම්මලා බනින්නේ නැහැ. සුගත් දැන් කියන ඇති මේක තමයි බඹා කෙටු හැටි කියලා. නව කතාවේ මේ අවස්ථාව තිබෙන්නේ බඹා කෙටු හැටි කොතනද කියලා මේනකාගේ නලල සිප ගැනීමෙන්. කොයි හැටියටත් මේ චිත්‍රපටයේ තේමද වෙනසකුත් තිබෙනවා. මේ කෘතිය අපි බඹා කෙටු හැටි නව කතාව කෘතිය සිහිපත් කරගෙන බැලුවත් එසේ නැතුව බැලුවත් ගොළු හදවත චිත්‍රපටය තුළ අපදුටු කම්පනය බඹා කෙටු හැටි චිත්‍රපටයේදී අපදුටුවේ නැහැ. ගොළු හදවත චිත්‍රපටයේ තිරගත වෙනකොට අප කුඩා දරුවන් ඒ අවදී නෙමෙයි අපි චිත්‍රපටය නරඹන්නේ ඊට පසු කලින්. හැබැයි බඹා කෙටු හැටි නරඹන්නේ අපේ පාසල් අවදීදී. ඒ අවදීදී බඹා කෙටු හැටි චිත්‍රපටය නරඹන විට මුල් චිත්‍රපටයේ දුටු විශිෂ්ටත්වය එහි තිබුණේ නැහැ. මොකද මේ තිර නාටකය ලියන්නේ නවකතාකරු කරුණාසේන ජයලත් විසින්මයි. පළවෙනි එකේ ලිව්වේ රජී සිරිවර්ධන. චිත්‍රපටය එක තැනක ඉඳන් ගටගෙලා ආපහු එරෙහි ඉඳන් ආපහු එකම කතාව ආකාරයෙන් දෙන්නෙක්ගේ ආකාරයෙන් මුල් චිත්‍රපටයේ විකාශය වුණා. හැබැයි ඒකම විශිෂ්ට තිර නාටකයක් බවට පත් වුණා. කෙසේ වෙතත් කරුණාසේන ජයලත් ශූරයන් මේ කෘති හේ තිර නාටකය තමා විසින්ම රචනා කරනු ලැබුවත් ඒ තිර නාටකය ප්‍රමාණවත් තිර නාටකයක් බවට පත්වන්නේ නැහැ. අනිත් එක බඹා කෙටු හැටි චිත්‍රපටයේ ගුළු හදවතට චිත්‍රපටයට දායක නොවුණු නව ඉතා දක්ෂ පිරිසක් භාවිතා කළත් ගුළු හදවත චිත්‍රපටයට දායක වූ සිනමා ශිල්පීන් බොහෝ දෙනෙක් මේ චිත්‍රපටයට දායක වුණේ නැහැ. ගුළු හදවත චිත්‍රපටයේ දම්මි ලෙස රඟපෑවේ අනුලා කරුණාතිලක වික්‍රම බෝගට සුගත් බවට පත් වුණේ. හැබැයි මේ චිත්‍රපටයේදී ඒ චරිතවලට සිටියේ ධර්මසිරි බණ්ඩාරනායක සුගත් ලෙසත් මාලිනී ෆොන්සේකා දම්මි ලෙසත් මාලිනී ගේ සිනමා ජීවිතයේ ඇය රඟපෑ චිත්‍රපට අතර ඇයගේ රංගනය සාර්ථක නොවුණු චරිතයක් බවට පත් වෙනවා. ඇයට ඇත්තටම අපිට කිසි කලක අනුලා කරුණාතිලක දම්මිගේ චරිතය රඟපෑ ස්වරූපය තාම සිහිගන්වන සුළු එකක්. එහෙත් මාලිනීගේ මේ රඟපෑම අපේ සිහිය නැති වේ යයි. මොකද සමස්තයක් ලෙස මේ චිත්‍රපටය තුළ තිබුණු දුර්වලතාවය නිසා. චිත්‍රපටයේ ඉතාම අපූර්ව රඟපෑමක් කළේ මැණික් කුරුකුඩ සූර්ය ඇගේ ජීවිතයේ හොඳම රඟපෑම මේනකා ලෙස නිරූපණය කරනු ලැබුවා. බඹා කෙටු හැටි චිත්‍රපටය තිරගත කරද්දී ඉතාම වැදගත් දෙයක් සිදු වුණා. ඒ තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව විසින් සිනමා හල් කිපයකට විරුද්ධව නඩු පැවරීම. චිත්‍රපටයේ නිෂ්පාදනය කරේ ලලිතා පද්මිනි රාජපක්ෂ. ඇය හිටපු ධීවර ඇමතිවරයෙකු වූ ජෝර්ජ් රාජපක්ෂ මහතාණන්ගේ දියණිය. මාතර බ්‍රෝඩ්වේ සිනමා හලේ හිමිකාරිය එවකට පැවති මාතර බ්‍රෝඩ්වේ සිනමාලේ. මේ චිත්‍රපටය තිරගත කරද්දී චිත්‍රපටය හොරෙන්ගලවන්නට යාම නිසා ඇය චිත්‍රපට සංස්ථාවටත් සිනමාශාලා කිහිපයකටත් විරුද්ධව නඩු පැවරුවා. නැවත මා චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ නැහැ. එහෙත් මේකට සිදු අසාධාරණයට විරුද්ධව කටයුතු කර යුතුයි කියලා. එහි ප්‍රතිඵලය කොයි ආකාරයෙන් වුණාද කියලා දන්නේ නැහැ. නමුත් කොයි හැටි වෙතත් මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරද්දී ඇය මුල් වතාවට සිනමා ශාලාවලට විරුද්ධව නඩු පැවරූ වගේ අපේ මතකයේ තිබෙනවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ නිරූපමා එන්ටර්ප්‍රයිසස් කියන නාමයෙන්. මේ නිරූපමා කියන්නේ ලලිතා පද්මිනි රාජපක්ෂ කියන්නේ කිව්වම මේ රටේ දේශපාලනය හෝ සමාජය ගැන දන්න ඔබේ අවධානය යොමු විය යුතුයි. ලලිතා පද්මිනි රාජපක්ෂ මියගේ දියණිය තමයි නිරූපමා රාජපක්ෂ. ඇය මේ චිත්‍රපටයේ චරිතයකුත් නිරූපණය කරනු ලැබුවා. චිත්‍රපටය නිෂ්පාදනය කළේ ලලිතා පද්මිනි රාජපක්ෂ අධ්‍යක්ෂණය කළේ ආචාර්ය සුනිල් ආරියරත්න. කතාව තිබස් ස්ථිර රචනය කරුණාසේන ජයලත්ගෙන්. කැමරා අධ්‍යක්ෂණය K.D. දයානන්දගෙන්. සංස්කරණය කළේ සුමිත්‍රා පීරිස්. ගොළු හදවත චිත්‍රපටයෙන් මේ චිත්‍රපටයට දායක වූ එක් තැනැත්තියක් ඇය. හැබැයි ඇය ගොළු හදවත චිත්‍රපටයේ සංස්කරණයට සම්බන්ධ වුණේ නැහැ. චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරමින් ආචාර්ය නන්දා මාලනී මුල් වතාවට චිත්‍රපට සංගීතයට එකතු වුණා. ඇය මේ රටේ චිත්‍රපට සංගීතයට එකතු වූ දෙවෙනි කාන්තාව හැටියට බඹා කෙටු හැටි චිත්‍රපටයෙන් වාර්තාවක් ලැබුවා. මුල් චිත්‍රපටය ඔබ දන්නවා ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ එයි ගීත තිබුණේ නැහැ. මේ චිත්‍රපටයට ගීත කීපයක් ඇතුළත් වුණා. පණ්ඩිත අමරදේවයන් ගායනා කළ සුනිල් ආරියරත්න රචනා කරපු ප්‍රේමයේ නිජබිමේ සැරිසරණා ගීතය, ධර්මසිරි ගමගේ රචනා කරපු වික්ටර් රත්නායක ගායනා කරපු රන්දේ දුන්නක් දිගහැර ගීතය, තම ජනප්‍රිය වුණා රන්දේ දුන්නක් හැර පෙම්මල් මාවතක් හදලා කියන ගීතය, ඒ වගේම සුනිල් ආරියරත්නයන් රචනා කළ ඈත සුන්දර සීත රටකදී කියලා අබේවර්ධන බාලසූරි ගායනා කරපු ගීතයක්, අජන්තා රණසිංහ රචනා කළ
T.M. Jayarathna saha Niranjala Sarojini gayana karapu Rayadutu Sihine Hadaparana kiyana geethaya. Chithrapataye saha adhyakshane Ananda Fonseca gen camera sahayen MD Sumathipala Aridasa Vithanage K.D. Premasiri saha Aridasa sambanduna angarachane Ivat Vijayasinghe kala adhyakshane Eral Kelly shabda paripalane George Manatunga Rasanagara paripalane Sthirunavu Karusu ඊට සහාය වෙනවා වී ශිවදාසන් ජී මුත්තුසාමී ඩේවිඩ්සන් සිල්වා සුනිල් පෙරේරා රන්දෙනි ජයවර්ධන නාමාවලිය ගුණසිරි කොළඹගේ නිෂ්පාදන කළමනාකරණය දේවේන්ද්‍ර සේනානායකගෙන් චිත්‍රපටයේ කැමරා සහ උපකාර්මික උපකරණ සේවා සැපයුවා එවකට පැවති සුමිත් එන්ටර්ප්‍රයිසස් ආයතනයත් DNFC ආයතනයත් චිත්‍රපටයේ රසායනාගාර කටයුතු සහ සංස්කරණ කටයුතු කළේ රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරයේදී සංස්කරණ කටයුතු විජය චිත්‍රාගාරයේදී චිත්‍රපටයේ පිටපත් මුද්‍රණය සිදු වුණා. මාලනී ෆොන්සේකා රංගපෑවා තම්මිලස ඇය තවත් නිදියක් රංගපාපු චරිතයක දෙවෙනි කොටසට තමයි මේ පිවිසෙන්නේ. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකත් සුගත්ගේ චරිතය මාලනී ෆොන්සේකා ධර්මසිරි බණ්ඩාරනායක. රවීන්ද්‍ර රන්දින රංගපෑවා දොස්තර නිහාල් හැටියට. ජෙනිටා සමරවීර සුජාතා ලෙස සමන්ති ලැනරෝල් මියුරියල් ලෙස රබින් ප්‍රනාන්දු සරත් ලෙස මුල් චිත්‍රපටයේ රංගපෑවේ විජයරත්න වරකාගොඩ. රුක්මණී දේවි සුමන අමරසිංහ මුල් චිත්‍රපටයේ රංගපෑවේ ශ්‍රේණි අමරසේන චරිතයගේ මුල්ම සිනමා රංගනේ ඔහුගේ මැණික් කුරුකුළු සූර්ය මේන කාලේ රංගපෑවා නිරූපමා රාජපක්ෂ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරනු ලැබුවා නිරූපමා රාජපක්ෂ ඈත් මේ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කරනු ලැබුවා බඹා කෙටු හැටි අපේ සිනමාවේ අමතකව ගියත් අපූර්ව නවකතාවකින් හැදුණු චිත්‍රපටය